විජේ ඉතුරු වෙනකොට 700 දෙනාම කුවේණිය බලන්න යන වෙලාවේදී කිසිඳු ආයුධයක් නැතුව භූගත සිරමැදිරියක මේ 700ම හිර කරන්න පුළුවන් සිරමැදිරිය ලංකාවේ තිබුණා. ඇත්තටම හරි ඒක. ස්වාමීන් වහන්සේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කියලා පැවිදුණාට පස්සේ නිවන් මඟ හොයනවා මිස මේ රාවණ මඟ එහෙම නැත්නම් දේශපාලන මඟ ඒකත් කියන්නේ රාවණ මඟ විතර නෙමෙයි. ඒ දේශපාලන යන්නේ කොහොඳයි? රාවණ ගැන හොයන එකයි ප්‍රශ්නේ. හැබැයි මහාචාර්ය කෙනකින් අහන්න උන් කියන්නේ සමා වෙන්න උන් කියවට උන් කියන්නේ නෑ එහෙම එකක් නෑ අපි එහෙම නෑ කියන එක හරිනේ. ඒ කියන්නේ එහෙම එකක් මුන්ට උගන්වලා නෑනේ. ඒ කියන්නේ මේ මහාචාර්ය පට්ටම් ඔක්කොම තියෙන උගන්වපු ටිකනේ. මම එදා කියනා වගේ මේ අධ්‍යාපන නම පව වැරදි. ඒ කියන්නේ අයන්න කියන විරුද්ධාත්මක පදයක්. ඉතින් ධ්‍යාන වල ඉගෙන ගත්ත අපට අධ්‍යානිය කියන එක අයන්න දාලා ඔල මොට්ටලෝ ටිකක් කළා කියන දේ විතරක් අහපල්ලා. සොද්දෝ කියලා දීපු ඉතිහාසය ඉගෙනගෙන මහාචාර්ය පට්ටම් සහ ආචාර්ය පට්ටම් ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ආයුබෝවන් කියලා කිව්වහම එහෙම හිතුව නිකන් ගොඩේක් කියලා. ගුඩ් මෝර්නින් කියලා නහන්න යා ඔබ මොකද මහත්. හැබැයි උට සුබ වෙන්නේ උදේ විතරයි. උට ආය දවල් හම්බෙන්න ඕනේ ගුඩ් ඊවනින් කියන්නේ. තේරවාදී ස්වාමීන් වහන්සේලා රාවණ ඉතිහාසයට විරුද්ධයි. හිටානිද්දා මට වෙන දේ මම කියන්නම්. දැන් හිටානිද්දා ඔබතුමාට ආරංචි වෙයි. සුදම්මහාමුදුරු බුද්ධහකම අත්හැරලා. දැන් මිත්‍යාව මම කියන්න කලින් කියන්නේ. එතන මම සූදානම් ඒ වැඩේ. ඔතන කමෙන්ට් වල වැඩේ නෝ. මේ 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 වැඩේ දැන් බුද්ධහකම අත්හැරලා. රාවණ දෙවියන් වැඩේ යනවා. දැන් මිත්‍යාව වැඩේ යන. මේකයි ගැටෙන තේ මේ 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 කොලේ වහලා ගහන්න හොඳ නැහැ. මේක වැරදි මේ ඉතිහාසය අපි හොයන්න ඕනේ විජේකින් පැහැදිච්ච මේ වැරදි ඉතිහාසය. ඒ අත්තාවට පස්සේ මේකේ සංස්කෘතියක් ඇති වුණා තමයි. හැබැයි ඒක අපේ හෙළ ඉතිහාසය නෙවෙයි. ඒක වෙනම ඉතිහාසයක්. අපේ තිබ්බ ඒ යක්ක પરම්පරාව. ඒ හැම එකක් එකම දැන් කුවේණී එනකොට කුවේණී කපු කටමින් ඉන්න තරම් පේෂ කර්මාන්තයේ පිළිබඳව දක්ෂ වීම. ඊළඟට 700ක් එනකොට අවසානයේදී විජේ ඉතුරු වෙනකොට 700 දෙනාම කුවේණිය බලන්න යන වෙලාවේදී කිසිඳු ආයුධයක් නැතුව භූගත සිරමැදිරියක මේ 700ම හිර කරන්න පුළුවන් සිරමැදිරිය ලංකාවේ තිබුණා. එතකොට කාන්තාවකට ඒ තරම් ශිල්පීය ඥානයක් තිබුණ 700ක් ඒ කියන්නේ මොද්ද හැදිලා දිනුනේ ඒ කියන්නේ ඉන්දියාවට එපා කරපු හොඳම දාමරිකම ෂෙට් එකනේ මේ උනේ නැත්නම් මේ සත්පුරුෂ බණ බවුනාදී කරපු මේ ජාතිය සිංහලිය ගොඩනගා ගන්න කියලා සත්භාවයෙන් එපගන්නේ කොමාරි කැල කියලා ලංකාවට ආවා. ඉතින් ඒ නිසා එහෙමයි උනේ මං කියන්නේ ඒකට වඩා මං කියන්නේ අපේ ඉතිහාස හොයනකොට මේවා දන්නේ තියා එල ඔය ගැන කතා කරන නිසා මේක ඉගෙන ගන්න ඕනේ ඒකට විරුද්ධ වෙන්න ඕනේ අපි ගැටීම් ඇති කරගන්න මේ උත්සාහ කරන ඇයි මේ කාරණා වැඩිපුර කියන්නේ කියන කාරණා ගැන හොයන එක ඉතා වැදගත් මම තව කාරණාවක් කියන්න ස්වාමීන් වහන්සේලා මේවා ගැන කතා කිරීම නිවනට බාධාවක් නේද කියලා හැමෝම ගොඩක් අහන ප්‍රශ්නයක් මම අහන්න හිටියේ ප්‍රශ්නයක් මේ මොකද මේ අපි පෙර කත් සාකච්ඡා වලදී මුතුමාගේ අදහසක් මම දැක්කේ ඒකයි මම මේකට උත්තර දෙන්න ඕනේ කියලා හිතුවේ ඇත්තටම හරි ඒක ස්වාමීන් වහන්සේ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන කියලා පැවිදුණාට පස්සේ නිවන් මඟ හොයනවා මිස මේ රාවණ මඟ එහෙම නැත්නම් දේශපාලන මඟ ඒකත් කියන්නේ රාවණ මඟ විතර නෙමෙයි ඒ දේශපාලන යන්නේ කොහොඳයි රාවණ ගැන හොයන එකයි ප්‍රශ්නේ තියෙන්නේ රාවණ මඟ දේශපාලන මඟ ඊළඟට විශ්වවිද්‍යාල මඟ දැන් මං අහන්නේ මේ ගැන හොයන අය බුදුරජාණන් වහන්සේ කොයි තැනකද විශ්වවිද්‍යාල ඊළඟට මහාචාර්ය ආචාර්ය පිරිවෙන් මේ වගේ බොහෝ සංස්ථා අධ්‍යාපන ක්‍රමයේ දැන් මේ කරන අධ්‍යාපනයේ බුදුහාමුදුරු දේශනා කරපු අධ්‍යාපන ක්‍රමයේද මං කියන කොතනද අපිට වැරදුනේ? ඒතර අපි මේ වැරදි කරන මේ පිරිසම නේද මේ එරෙහි වෙන්නේ? ඒතර කවුද එරෙහි වෙන්නේ කියලා හෙවොත් පුරා විද්‍යා කොමසාරිස්. දැන් උන්ද කවුද? උන්ද පෙරදින විශ්වවිද්‍යාල, කොළඹ විශ්වවිද්‍යාල, කැලණි විශ්වවිද්‍යාල උපාධිධාරි ගත්තාය. ඊළඟ මේකට විරුද්ධ වෙන ස්වාමීන් වහන්සේලා සහ මම කියන්නේ හැමෝම නෙමෙයි විරුද්ධ වෙන ස්වාමීන් වහන්සේලා ඒ මතත් අපි ගරු කරන්න ඕනේ සහ බොහෝ අය කවුද කියලා බලමු සාමාන්‍ය ගමේ සීයා කෙනෙක් ආච්චි කෙනෙක් කවදාකවත් ඔබතුමා පුළුවන් නම් මේ ටික මේ මොකොත්ම දන්නේ නැති සීයා කෙනෙක් ආච්චි කෙනෙක්ගෙන් රාවණ ගැන අහන්නකෝ මොකද්ද යාල ගාව තියෙන මතය කියලා හැබැයි මහාචාර්ය කෙනෙක්ගෙන් අහන්න උන් කියන්නේ සමා වෙන්න උන් කියවට උන් කියන්නේ නෑ එහෙම එකක් නෑ අපි එහෙම නෑ කියන එක හරිනේ ඒ කියන්නේ එහෙම එකක් මුන්ට උගන්වලා නෑනේ ඒකනේ මේ මහාචාර්ය පට්ටම් ඔක්කොම තියෙන උගන්වපු ටිකනේ මම එදා කියනා වගේ මේ අධ්‍යාපන නම පව වැරදි. ඒ කියන්නේ අයන්න කියන විරුද්ධාත්මක පදයක්. ඉතින් ධ්‍යාන වල ඉගෙන ගත්ත අපට අධ්‍යානිය කියන එක අයන්න දාලා ඔල මොට්ටලෝ ටිකක් කළා කියන දේ විතරක් අහපල්ලා. කියන දේ විතරක් ඉගෙන ගන්නේ. අපි ආක්‍රමණය කරන රටවලට තොපි මානව සම්පත් ටික හදාගන්න තොපි ලෑස්ති වෙලක. අදටත් කරන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල යනවා පිටරට යනවා. අනිවාර්යයෙන්.
ඒ ගත්ත උපාධිවල අපේ හැමදේම රාමණ කියලා විෂය තියෙන්නේ නැති වෙති. හෙළ විෂය නෑ. මං කියන්නේ ඒක අයින් කළානේ. මං කියන්නේ ඉතිහාසය සහ පුරාවිද්‍යා කරන ඔය ඉන්න ලංකාවේ සහ ඉන්න ලෝකය ගැන මම කියන්නේ නැහැ. මොකද එයාලා විවෘත මානසික ස්වභාවයකින් දකින මොකද බ්‍රිතාන්‍යයේ සිංහල හෙළ ඉතිහාසය ගැන යම් උපාධියක් කළොත් ඌ අනිවාර්යයෙන්ම නවතින්නේ රාවණ වගේ අපේ හෙළ බල්ලි මේ රාවණ විතර නෙමෙයි. බල්ලි තරු රාවණ වගේ මේ හෙළ ඉතිහාසයත් එක්ක. මොකද එයාලා ඒ ගවේෂණය කිරීම සඳහා විවෘත කරලා තියෙනවා. හැබැයි ඒවා අපිට නැහැ. හැබැයි මෙහෙ ගන්න ඉතිහාස විශේෂඥයින් සහ මහාචාර්යවරු ඔය ඔක්කොම ගැන මට කියන්න තියෙන මේ බොහොම කනගාටුදායක ස්වභාවය. සොද්දෝ කියලා දීපු ඉතිහාසිකනගෙන මහාචාර්ය පට්ටන් සහ ආචාර්ය පට්ටන් ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මේවා ධ්‍යාන වඩලා ආධ්‍යාත්මිකේ හොයාගන්න කාරණා එහෙම නැති 250යි මං කියන්නේ සමාවෙන්න මට එහෙම කිව්වට ඒ වගේ විශ්වවිද්‍යාල වලින් ගන්න කාරණා සම්බන්ධව ගත්ත කාරණාත් එක්ක අපි ගැටෙනවා නම් මං කියන්නේ ඒක සුදුසු නෑ කියන එක. කොරෝනා වෛරසයට මොකද්ද නිර්දේශ කළේ? කොලයක් තියෙන්න ඕනලු දේශීය වෛද්‍ය. වෛද්‍ය සම්බන්ධව සහතිකයක් තියෙන්න ඕන. ඒ කියන්නේ සුද්ධෝ කියපු ක්‍රමයට ඕනලු. හැබැයි අවසානදී මොනවද කරේ? හෙළ වෙද කන් ටික කළේ. ආයුර්වේද නෙමෙයි. එහෙම සිද්ධාර්වේදත් නෙමෙයි කලේ හෙළවෙත කන්ටික. එතකොට ඒ වෙදකන් ටික ඇයි 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 එහෙම අනුගමනය කරේ? ඒ කියන්නේ ලංකාවේ තිබිච්ච මේ පැරණි ඉතිහාසගත අපේ ක්‍රියාදාමයන් විස බීජ හරණේ මේ මීටරයක් දුරින් සිටීම. දැන් ස්වාමීන් වහන්සේලා වඩිනකොට දැකලා ඇති අතේ දුරින් තමයි ස්වාමීන් වහන්සේලා වඩින්නේ. කොයි වෙලාවක තැඟි ගෑවි ගෑවි වඩින්නේ. පළවෙනිකම අපේ මේ ආයිබෝන් කියන එකෙන් මපටන් ගා. ආයිබෝන් කියන එක අතට අත දෙන එක. ඊළඟ මේව ලෝකෙට උගල්ලා තිබුණේ. මේ ආයිබෝන් කියන දේවල් ඔක්කොම අයින් කළ දැම්මා. ආයිබෝවන් කියලා කිව්වම එහෙම හිතුව නිකන් ගොඩේක් කියලා. ගුඩ් මෝර්නින් කියන නහන්න යා ඔබ මොහොත මාති. හැබැයි උට සුබ වෙන්නේ උදේ විතරයි. උට ආය දවල් හම්බෙන්න ඕනේ ගුඩ් ඊවනිං කියන්න. උට ආය රෑට හවුනොත් තමයි ගුඩ් නයිට් කියන්නේ. නැත්තම් මේ අනිත් කොටස ඔක්කොම අවුල් සහගත. පොඩි මේ මොහොතේ දකින්න ටිකට විතරයි සුබ පතන්නේ මෙයාලා. පොදු ඒ සුද්ධංගේ දැක්ම එතනම පේනවනේ. එහෙමයි. එතනම පේනවා. ඒ නිසා ඉතිහාසයේ ගවේෂණය කරන්න ඕනේ. බුදු මග ස්වාමීන් වහන්සේලා මේ ගැන කතා කරනකොට අපි පැහැදිලිව මතක් කරන්න ඕනේ. තේරවාදී ස්වාමීන් වහන්සේලා රාවණ ඉතිහාසයට විරුද්ධයි. රාවණ දෙවියන්ට විරුද්ධයි. හේතුව තමයි රාවණ ලියන පොත් කීපයක් තියෙනවා. ඒ පොත් කීපයකම සඳහන් වෙන විශේෂ කාරණාවක් තියෙනවා. රාවණ කැමති නැහැ නිවන් දකින්නට. මේක මේ කොණක් එක ඒ කාරණාව අල්ලගෙන තමයි මේ ගහන්නේ. දැන් අපිට දැන් හෙටනිදා මට වෙන දේ මම කියන්නම්. දැන් හෙටනිදා ඔබතුමාට ආරංචි වෙයි. සුදම්මහාමුදුරු බුද්ධඝම අත්හැරලා දැන් මිත්‍යාව මම කියන්න කලින් කියන්නේ එතන මම සූදානම් ඒ වැඩේ ඔය කමෙන්ට් වල වැඩේ නෝ මේ 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 වැඩේ දැන් බුද්ධඝම අතහැරලා රාවණ දෙවියන් වැඩේ යනවා දැන් මිත්‍යාව වැඩේ යන දැන් මේ තේරුම් ගන්න ඕනේ මම මේ ධර්මායතන කැටියට කරන්නේ ධර්මායතන එක වැඩක් එහෙමයි මේක තව එකක් දැන් එක රස්සාවක් කරන කෙනා රස්සාව කීපයක් කරගන්නවා නමුත් එයා කියන්නේ දැන් ප්‍රධාන රස්සාව සිද්ධ කරනකොට අනිත් අතුරු රස්සාවකට ප්‍රධාන එක වෙන්නේ මේ දැන් උදාහරණයක් ඇතුළට ගත්තොත් එහෙම අපේ සිංහල අටුවා ලියනකොට ඒ සඳහා කටයුතු කරන ලියපු විසුද්ධි මාර්ගයේදී රජතුමා පැමිණෙන්නේ අශ්ව කරත්තෙන්. එතකොට රටවල් හතක් අභිභව තමයි යන්නේ. ඒ රටවල් හතට පළවෙනි රටේ ඉඳලා ඊළඟ රටට යනකොට අශ්ව කරත්තෙන් බැලලා ඊළඟට අහනවා රජතුමාගෙන් ඔබතුමා ආවේ මොකෙන්ද? මම ආවේ අශ්ව කරත්තෙන්. හැබැයි අශ්ව කරත හතක් පාස් කළා වේ. ඒ නිසා මේ මේ ආපු ගමනේදී ඔය ඔක්කොම ටික ඕන වෙනවා. ඔය ඔක්කොම ටික ඕන වෙනවා. ඒ නිසා අපි මේ ඇත්ත කාරණා ටික හොයමු. ඒ නිසා තේරවාදී කියන් මේකට විරුද්ධ වෙන්නේ රාවණ නිවන් දකින්න අයට කැමති නැහැ. ඒතර කැමති මොකේද? බුදු වෙන අයට. බෝධිසත්වයරකට තමයි මේක කැමති. හේතුව මොකද්ද? මේකයි ගැටෙන්නේ මේ 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 කොලේ වහලා ගහන්න හොඳ නැහැ දර්ශ මහත්තයෝ. ඇයි හාමුදුරුවෝ සා මේ තේරවාදී රටවල් ටික ගැටෙන්නේ? දැන් අදට තායිලන්තේ තේරවාද හැබැයි හොරෙන් හොරෙන් මේ ටික ඔක්කොම කළා. දැන් අද යනකොට ගුවන් තොටුපළට ප්‍රධාන වෙන්නේ රාවණ දෙවියන්. ගුවන් තොටුපළේ තියෙන ප්‍රධානතම විශාලම පිළිමය මොකද්ද බලන්න? තියෙන රාවණ පිළිමය. ඉතින් ඒ තේරවාදී කියන්නේ හොයාගෙන යනකොට ඇත්ත කාරණා හොයාගෙන යනකොට මේ 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 මේවා තව ඉස්සරහට මතුවේවි. එහෙමයි. මේ ඉස්සරහට මතුවේවි. ඒ නිසා දැනගන්න ඕන කාරණාව තමයි රාවණ නිවන් දකින්නට කැමති නම් අකමැති නම් මොකටද කැමති බුදු වෙන අයට කැමති. ඒ කියන්නේ එතුමාගේ ස්වභාවය තමයි ලෝකේ පැවැත්ම. ඒ පැවැත්මේදී නිවන් දකින්නට විරුද්ධයි. විරුද්ධයි කියලා කියන්නේ එපා කියන එක නෙමෙයි බුද්ධත්වයටපත්. ඒ කියන්නේ පරක් වෙලා හරි කමන්නේ නිවන් දකින්න. එතකොට මේ ලෝකේට විශ්වයට හොඳ මිනිසු ටිකක් ඉතුරු වෙනවා. හොඳ සත්පුරුෂ මිනිස්සු ඔක්කොම මිය ගියාම මේ මේ නිවන් දැක්කහම
ඉතුරු වෙන්නේ නරුම දුරාචාර මිනිස් කොටස. හිතන්නක දැක්ම සක්විති රජ කෙනෙක්ගේ දැක්මට මේක විරුද්ධ නැහැනේ. තේරවාදී නිවන් දකින්න සොක්ෂ විදර්ශනා කරන කෙනෙක් නම් මේකට ඒක විරුද්ධ වුණාට කමන්නේ. එහෙම කෙනෙක් නම් මම විරුද්ධ වෙනවා දැකලා නැහැ. ඒකට වඩා මෙහාය තමයි විරුද්ධ වෙලා තියෙන්නේ. හැබැයි කාරණාව දැනගන්න ඕනේ. එතුමා ප්‍රාර්ථනා කරන හැම කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්න. ඒ හේතුව තමයි තව ටික කාලයක් හරි මේ පෙරුම් දම් පුරලා මේ ලෝකයට විශ්වයට යහපතක් කරන්න සූදානම් වෙන්නේ කියන කාරණාව තමයි. ඉතින් ස්වාමීන් වහන්සේලා සහ තේරවාදීක විරුද්ධ වෙන්න හේතුව ඔයි කාරණා.